අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සීලම් ක්‍රීඩාවල හිත මිතුරන්ට 2024 T20 ලෝකෝස්ලානි මේ වන විට තාමත් උණුසුම් අන්දමින් පැවැත්වෙනවා බටහිර ඉන්දියා කොදෝ දූපත්වල. ඉතින් මේ වන විට ආරම්භ වී තිබෙන්නේ සුපිරි අටවටේ තරඟ. ඉතින් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා 9 වන තරඟයේ ඇමරිකාක් සත් ජනපදයේ සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟයේ මුල්ම පන්දුර පහර දුන් ඇමරිකාක් සත් ජනපද කණ්ඩායම් පන්දු අර 18යි පන්දු 5ක් තුලදී සිලම් දනන් දැවි ලබා ගත්තේ ලකුණු 115ක් පමණයි. ඉතිනයට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම පන්දු ආර 9 පන්දු 4ක් තුලදී කිසිදු කඩුල්ලක් බිඳ නොවැටි උන් ලකුණු 117ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය කළා. ඉතින් මේ වගේම අද දවසේදී ආරම්භ වන 10 වන තරඟයේ සුපිරි අටවටේ 10 වන තරඟයේ බටහිර ඉන්දියා කොදෝ කණ්ඩායම සහ සවුත් අප්‍රිකා කණ්ඩායම අතර තියුණු තරඟයක් අද දවසේදී ආරම්භ වුණා. ඉතින් මුලින්ම පන්දුර පහර දුන් බටහිර ඉන්දියා කොදෝ කණ්ඩායම තම පන්දු ආර 20 අවසානයේදී ලකුණු 135ක් ලබා ගත්තා කඩුලු 8කට. එවන ජයග්‍රහණය සඳහා සවුත් අප්‍රිකා කණ්ඩායමට ලකුණු 136ක් ලබා ගත යුතු තිබුණා තම පන්දු ආර 20 අවසානයේදී. නමුත් අයහපත් කාලගුණ නිසා ඩග්ලස් ලූයිස් න්‍යායට අනුව පන්දු ආර 17ක් තුලදී සවුත් අප්‍රිකා කණ්ඩායමට ලකුණු 123ක් ලබා ගත යුතු තිබුණා ජයග්‍රහණය සඳහා. ඉතින් සවුත් අප්‍රිකා කණ්ඩායම ඉතාමත් තරංකාරී අන්දමින් පන්දු ආර 16 එක් පන්දුවක් තුලදී ලකුණු 124ක් කඩුලු 7කට ලබා ගනිමින් තරගේ ජයග්‍රහණය කළා. ඉතින් මේ වන විට ගෲප් දෙක යටතේ වුණ ඉතින් සෙමි ෆයිනල් යන කණ්ඩායම් දෙක තේරලා තිබෙනවා. සවුත් අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තමයි ගෲප් දෙක යටතේ සෙමි ෆයිනල් යන කණ්ඩායම් දෙක වන්නේ. ඒ වගේම අද තරගයක් පැවැත්වෙනවා ගෲප් 1 යටතේ 10 වන තරගය තමයි පැවැත්වෙන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට තමයි තරගය ආරම්භ වීමට නියමිත වන්නේ. ඒ වගේම අද දවසේදී ප්‍රසන්න ලකුණු සටහන ගැන කතා කිරීමේ ගෲප් 2 යටතේ සවුත් අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සෙමි ෆයිනල් යන කණ්ඩායම් දෙක වශයෙන් තේරීපත් වී තිබෙනවා. ඉතින් සුපර් 8 වටේ ගෲප් 1 යටතේ වුණ ඉතින් ඉන්දියාව ඔස්ට්‍රේලියාව අෆ්ගනිස්තානය සහ බංගලාදේශ යන කණ්ඩායම් තමයි තරඟ වදිනේ. ඉතින් ඉන්දියානු කණ්ඩායම ප්‍රථම ස්ථානයේ පසු වෙන ඔස්ට්‍රේලියා කණ්ඩායම දෙවන ස්ථානයේ පසු වෙනවා. ඒ වගේම තුන්වන ස්ථානයේ පසු වන්නේ අෆ්ගනිස්තාන කණ්ඩායම, හතරවන ස්ථානයේ පසු වන්නේ බංගලාදේශ කණ්ඩායම. ඉතින් අද තරඟයක් පැවැත්වෙනවා ඉන්දියා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම. ඉතින් මේ තරඟින් ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කළොත් අනිවාර්යයෙන්ම අෆ්ගනිස්තාන කණ්ඩායමට සෙමි ෆයිනල් යාමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් අෆ්ගනිස්තාන කණ්ඩායමට තවත් එක් තරඟයක් තිබුණා බංගලාදේශ කණ්ඩායම සමගින්. ඉතින් මේ තරඟයේ ජයග්‍රහණය කළොත් අනිවාර්යයෙන්ම අෆ්ගනිස්තාන කණ්ඩායම සෙමි ෆයිනල් යාමට නියමිතයි. ඉතින් යනවා අපි සිතන්නේ අනිවාර්යයෙන්ම ගෲප් 1 යටතේ ඉන්දියාව සහ අෆ්ගනිස්තාන කණ්ඩායම බොහෝ දුරට සෙමි ෆයිනල් යයි කියලා අදහස් තමයි අපේ තිබෙන්නේ. ඉතින් අපි සුබපතන අෆ්ගනිස්තාන කොල්ලන්ට මෙවර 2024 T20 ලෝක කුසලානයේදී සෙමි ෆයිනල් යන්න උන්ට අවස්ථාවක් ලැබෙන්න කියලා.